of music. අද එවැනි බෙදීම් තියෙන තැන්වල මෙම මූල්‍යාධාරය, සහනාධාරය, ඉදිකිරීම, අලුත් වැඩියාව ලබා දෙන්නේ, එහෙම නැත්නම් සිදු කරන්නේ ජනතාවගේ හෙවත් රජයේ මුදලින්. එබැවින් මේ සම්බන්ධයෙන් කිසිදු දේශපාලනඥයෙකුට හෝ දේශපාලන පක්ෂයෙකුට, දේශපාලන පක්ෂයකට එකලාවෝ කියන මෙම සහනාධාර හෝ මූල්‍යාධාර ලබා දීම, එසේත් නැත්නම් ඉදිකිරීම හෝ සංවර්ධන කාර්ය සිදු කිරීම කරනු ලබන්නේ රජයේ හෙවත් මහජනතාවගේ මුදලිනි. එබැවින් මේ සම්බන්ධයෙන් කිසිදු දේශපාලන පක්ෂයකට හෝ දේශපාලනඥයෙකුට විශේෂ සැලකිල්ලක්, ලැදියාවක්, බැඳීමක් ඇති කරගත යුතු නැත කියලා බැනරකක් දාන්න පුළුවන්. ඒ ගම්වාසීන්ට දාන්න පුළුවන්, රජයේ නිලධාරීන්ට දාන්න පුළුවන්. රජයේ නිලධාරීන් එන දේශපාලකයන්ට කියන්න ඕනේ, ඇමතුමනි මේක රජයේ උත්සවයක්, මේ මැතිවරණ සමයේ ඉඳලා දේශපාලන කාර්යයෙන් වළකින්න කියලා කතා කරන්න එපයි කියලා. නෑ, දැනුත් මැතිවරණ නීති බලාත්මකයි. ලෝකල් ගවර්න්මෙන්ට් ඉලෙක්ෂන් එක තියෙනවනේ, නාම වෙන අවලංගු කරලා නැහනේ. මම හිතනවා කමිෂන් සභාව මේ ගැන මතක් කරලා තිබුණා ගරු ආණ්ඩුකාරවරුන්ට. ආණ්ඩුකාරවරුන්ගේ අර පත්වීම සම්බන්ධයෙන් අපි නම් මානවිකම් කමිෂන් සභාවට පැමිණිලා දැම්මා. ආණ්ඩුකාරවරු 30 දෙනෙකුට එරෙහිව දකුණයි මධ්‍යමයි නැගෙනහිරයි ඔවුන් කරපු ඒ පත්වීම. හැබැයි අපට ආරංචියේ දකුණ නම් පත්වීම ආපහු අකුලගෙන කියලා. මේක තමයි අපිට තියෙන ඔය වෙන අකටයුතු. අනිත් එක ඔය කරන මූල්‍යල් විදං කරලා ගන්න ලොකු ප්‍රජා කමිටු, අනික් කමිටු, මේ කමිටු, අර සභා, මේ සභා, කඳවුරු වලට ඒවට හැමෝම සහභාගි වෙනව නම් ඒව තුළ දේශපාලනය කරන්න බෑ. හැබැයි ඉතින් ඒව තුළ නිලධාරින්න පුළුවන් වෙන්න ඕනේ. Correct to say no කියලා සහභාගි වෙන අයට මම දැක්ක ජර්මනියේ දෙවනි ලෝක යුද්ධ කාලේ අර්ථවිද්‍ය ප්‍රසිද්ධ පාලකයාට ඔක්කොම සැලියුට් කරනවා. එහෙම එක්කෙනෙක් ඉන්න මේ මැදක බැඳගෙන ඒ පින්තූරය හැමතැනම ෂෙයා වුණා. තවමත් යනවා ඒක වල බැලුවොත් තියන්න පුළුවන්. ඒ වගේ අතන ඉන්න එක්කෙනෙක් කරේ මෙම කමිටුව දේශපාලන කමිටුවක් නොවේ කියලා පොඩි කොළ කෑල්ලක් ඇල්ලුවොත් මොකද? අර වර්ල්ඩ් කප් එකේදී කල්කටා ගිනි තියනකොට එක ඉන්දියන් ප්‍රේක්ෂක ඇල්ලුවේ සොරි ශ්‍රී ලංකා කියලා. එක්කෙනෙක් ඇල්ලුවා නම් ඇති. ඒක බෝ වෙලා යන ජනතාවම නිරීක්ෂණ සංවිධාන වලටවත් දේශපාලන පක්ෂ වලටවත් පමණක් මේ ගෙජ්ජිය බඳින්න බෑ. මේ ගෙජ්ජිය පුරවැසියෝ තමයි බඳින්න එන්න ඕනේ. අපිට පුළුවන් ගෙජ්ජි දෙන්න පුරවැසියොත් එක්ක එන්න. මේක පුරවැසි බලය, මාධ්‍යවල පුරවැසියන්. අපි සාමාන්‍ය කතා කරනවා සාක්ෂරතාවය කියන එක. එතකොට ජනතාවට මේ මුක්තිකරණ සම්බන්ධයෙන් තියෙන දැනීම පිළිබඳව ඔබතුමාලා ඉන්නේ මොනවාගේ මතයක? විශේෂයෙන්ම දැන් සමාජයේ කතාවක් තියෙන යම් ප්‍රදේශයක් ගත්තොත් අපි කිව්ව කඳු කරේ කියලා මට උපුරට ගෙනගෙන කියලා ඒ ප්‍රදේශයේ අරසක පතුරවපු දේශපාලකයා කියන කෙනාට තමයි ඒ ප්‍රදේශයේ ජනතාව ඡන්ද දෙන්න කියලා යහපාවයක් කියනවා. විශේෂයෙන්ම අපි අවධානය කරන්න හැ යම් දේශපාලන රාජ්‍යයේ ප්‍රදේශයේ ඉන්න දේශපාලකයා සහාය දෙනවා නම් ඒ දේශපාලකයා කියන තිබුණා මේ ජනතාවට මෙන්න මෙයාට තමයි ඡන්ද දෙන්න ඕන කියලා. ඒ ජනතාවට තීන්දුව තීරණ ගැනීමේ හැකියාවක් නැති තත්ත්වයක් තියෙනවද? කොහොමද මුතුමල්ලා දැන් මේ ප්‍රතිවරණ නිරීක්ෂණ සංවිධානය විදිහට මේ තත්ත්වය දකින්න? සමහර තැන්වල සාක්ෂරතාවයේ ගැටලුවක් තියෙනවා. ඒකම නායකයෝ, ප්‍රාදේශීය නායකයෝ කියන විදියට ඡන්ද දෙන ජන කණ්ඩායම් ඉන්නවා. නමුත් දැන් එය දෙකට තුනට සමහර තැන්වල හතරට බෙදවීම පවතිනවා. ඒකෙන් හින්දා මංගාව ලක්ෂ 5ක ඡන්දමල්ලක් තියෙනවා, ලක්ෂ 6ක ඡන්දමල්ලක් තියෙනවා කියලා කාටවත් කියන්න බෑ. ඒක නිසා විකල්ප කණ්ඩායම් බිහි වෙනවා, විශේෂයෙන්ම තරුණ කණ්ඩායම්. ඔබ කියපු ප්‍රදේශවලම අපි ඔබ කියපු උතුරු නැගෙනහිර සහ මධ්‍යම කඳුකරේ
පහතරට කඳු කරේ අපි වැඩ කටයුතු කරනවා. ඒ වගේම මුහුදු බඩ ගොවි ජනපදවල වැඩ කරනවා. ඒ කියන්නේ ඡන්ද බැංකු කියලා જાතියක් නැහැ. අපි කැපුවත් මේ පාට, අපි කැපුවත් මේ පාට, අපි කවුද අපේ නායක, අපලායේ නායක කියන එක ජනතාව කැඩෙමින් පවතිනවා. ජනතාව ඒකට තමයි අපි කියන්නේ ඔබ වගකීමෙන් යුතුව ඡන්ද දෙන්න. කාගේවත් අතකොළු වෙන්න එපා. ඔබ හිතලා සුසු පරිදි ඡන්ද දෙන්න. හැබැයි අනික් කයට බලපෑම් කරන්න යන්න එපා. යම් කෙනෙකුට ඔබේ කලත්‍රයටවත් බිරිඳට තමන්ගේ සැමියාටවත් සැමියාට තමන්ගේ බිරිඳටවත් බලපෑම් කරන්න බෑ. දරුවන්ට බලපෑම් කරන්න බෑ. දරුවන්ට වයසක දෙමව්පියන්ට බලපෑම් කරන්න බෑ ඡන්ද දෙන්න. හැබැයි මම දන්නවා පව් කියයි ඡන්දෙට නොමිනේෂන් දෙනකොට සමහර හිටපු මන් සභිකයෝ මගේ ඥාතියෙක්ම මට ඇවිල්ලා ගියා. මම ගා මොකද ඡන්දෙ ඉල්ලනවද? අපොයි නැහැ. දූවි පුතයි කිව්වා ඡන්දෙ දැම්මොත් ඡන්දෙ ඉල්ලුවොත් ගෙදරින් යනවා කියලා. ඒ කියන්නේ කලකිරීමක් තියෙනවා. ඒක වෙනස් කළා ඡන්ද පොලොට ගෙන්න ගන්න ඕනේ. හැබැයි බොහෝ දෙනෙක් කියනවා දැන් එපැයි කියලා ඉන්න ජනතාව ඡන්දෙ ලං වෙනකොට 80%කට එයි කියලා. අපි කියන්නේ 80 නෙවෙයි 90 රීක් කරමු. අපි ඔක්කොම ඡන්දෙ දෙමු. දැන් පහුගිය කාලේ කිව්ව 225 එපා කියලා ගත්තු මල්ලා 225 දන එක 226 එපා කියලා තමයි ස්ලෝගන් එක ගියේ. එතකොට ගත්තු මල්ලා සඳහන් කරලා ගම්වලට යනකොට ජනතාව තාමත් කියන්නේ අනේ අපි ඡන්ද දෙන්නේ නැහැ කියලා සලා මේ මානසිකත්වය තමයි ජනතාව ඉන්නේ කියලා. එහෙම වුණොත් මේක ඉතිහාසයේ අවම කියලා ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය අවම මට්ටමට රැඳෙන්නේ නැති වන්දයක් තියෙන්නේ. නෑ එහෙම වෙන්නේ නෑ. අපිත් වැඩ කරනවා. අනිකුත් නිරීක්ෂණ සංවිධානත් වැඩ කරනවා. දේශපාලන පක්ෂත් ගැම්මෙන් දුවන්න පටන් ගත්තට පස්සේ අපේ රටේ ජනතාවට ඡන්ද ඕනේ. 2020න් පස්සේ අවුරුදු 4ක් ඡන්දයක් තිබිලා නැහනේ. ඉතින් අවුරුද්දට ඔංජිලි පැද්ද නැතු වගේ තමයි බොහෝ දෙනෙකුට. රතිඤ්ඤාපත්තු කරේ නැහැ, කිරිබත් කෑවේ නැහැ. ඡන්දෙනො දැම්මෝ. ඡන්දේ අපේ අයිතිය එකම බලේ ඒකනේ. කොහොමද ඡන්දේ පාක්ෂිකයෝ දානවා? ප්‍රශ්නේ තියෙන්නේ 2000ට යන්තම් පෙර සහ 2000න් පස්සේ කවදාවත් ඡන්දෙනො දාපු ලක්ෂ 10ක් ලක්ෂ 12ක් විතර 2000 ඉඳලා 2006 දක්වා ඉපදුණු පිරිසක් ඉන්නවා ඡන්දේ දාන්න. ඒ වගේම 98 99 ඉන්නවා. අන්න ඒ ජෙනරේෂන් ඒ කියන්නේ අවුරුදු 26යි 18යි අතර වගේ අවුරුදු 8ක විතර අය ඡන්දේ සම්බන්ධයෙන් ඉච්චර උනන්දුවක් නැහැ. අඩුම ගානේ විශ්වවිද්‍යාලවලවත් මේ දැන් ඔය ටයිට් ප්‍රෝග්‍රෑම් නිසා දැනුවත් කිරීම අපිට කරගන්න ටිකක් අමාරු වෙලා තියෙනවා. දැන් අපේ ගමේවත් ඉතාලම දේශපාලන උද්‍යෝගයවත් ගමක් නේ අම්බලමුණ. එහෙම දේශපාලන වටපිටාවක් තවම සාකච්ඡා පොකට් මීටින් පටන් අරගෙන නැහැ. අපි දැනුවත් කිරීම කරනවා. ඡන්ද සාක්ෂරතාවය ගැන කතා කරා. දැන් පහුගිය ඡන්දයේදී 69 ලක්ෂයක් ඡන්ද භාවිතා කරා. එතකොට මේ එක දිනපු පක්ෂ ජනාධිපතිතුමා වෙන්නේ. නමුත් පහුගිය කාලේ මේ රැස්වීම තියද්දී කනකොල කුණක් කුණක් තිබ්බ පාර ළඟ මේ ඒ ඡන්ද දීපු කට්ටියගේ සාක්ෂරතාවය දෙකෙන් පේන්නේ. නෑ එහෙම එකක් නෑනේ. තමන්ගේ විරෝධය ප්‍රකාශ කිරීමේ නිහඬ ක්‍රමයක් නේ. එන බස් වලට ගල් ගහනවට වඩා ඒක යහපත් එකක්. හැබැයි ඒක ටිකක් අපහාසයක් වගේ ඉඳා වෛරී කතනට වැඩෙන්න පුළුවන්. ජනතාවට නිෂ්ප්‍රචණ්ඩත්වයෙන් යුතුව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා. වුණක් උතනකොල දාපු එක නම් එච්චර අගේ කරන්න බෑ. මොකද ගොන්නු වුණත් ඒකට කැමති වෙන එකක් නැහැ. මේ 69 ලක්ෂයක් දුන්නට ලක්ෂ 20ක් 10කට වැඩි පිරිසක් ආවනේ ජුලි 9 වෙනිදා 2022 ගම්වලත් නොආපු අයත් ඉඳලා. ඒ කියන්නේ ආපසු කැඳවීමේ බලය කියන එක. අපි ඒකත් කතා කරනවා ජනතාව එක්ක. නෝට කියන ඔප්ෂන් එක none of the above. ඊය සඳහන් කිසියෙක් නොවේ. එහෙම නැත්නම් ආපසු කැඳවීමේ බලය. ඒක ටිකක් ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහළම එකක්. කොට්ටාස ක්‍රමයේ තියෙනකොට ලෝකල් ගවර්න්මන්ට් එකේ ජනාධිපතිවරණයේදී ඇත්තටම අපේ තිබුණා නම් ආපසු කැඳවීමේ බලය පොහොර අවුල ආපු වෙලාවේ
ඒ පාරට බෙඩපු පොළොන්නරුව අම්බන්තොට්ට අනුරාධපුරේ කුරුණෑගල අම්පාරේ වගේ ගොවීන්ට පුළුවන් කවසන්න ප්‍රතිපති ප්‍රකාශනවල මේවා තිබුණෑ, මේක සම්පූර්ණ වැරදි කියලා නඩුවක් පෙන්වලා ඡන්ද ක්‍රමයේකින් දෝෂාභියෝගයක් ගේන්න අරසනක මැරෙන්නේ නැහැ. ආපසු කැදී බලය කියන එක. ඒව මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ වලට එන්න ඕනේ ඒවා. දැන් ඔබතුමාලා මේ ගමින් ගමට යනවා කිව්වා. දැන් පෞගිය අරගලින් පස්සේ අපි දැක්කේ දැන් මුළු කලකිරීමක් නේ, මුළු රට ගැනම කලකිරීමක් නැතුනේ. ඉතින් මේක අනිත් පැත්ත හරවලා ඡන්ද පොරට ගේන්න පුළුවන් වේද ඔය කියන්නේ? පුළුවන් පුළුවන් පුළුවන්. අනිවාර්යෙන්ම වෙනවා. අපි කොහමඩත් 5000ක් විතර හැම ගම්මන්නට හැම එකටම යන්න බෑ. අපි ගම්මාන 14000යි. අපි භාගයකටවත් යනවා. පපරල් සංවිධානය, සර්වෝදය, CME එක, අයිරේ සනිත් නිරීක්ෂණ සංවිධාන, දේශපාලන පක්ෂ, ජනමාධ්‍ය. ජනමාධ්‍යට තමයි ලේසිම වැඩේ තියෙන්නේ. මොකද අද ලංකාවේ ජනතාවගේ ඡන්ද මතය වෙනස් කිරීමට කඩුපොළු අරගෙන මැරෙවෙන්නේ නැහැ. විද්‍යුත් චුම්බක තරංග හරහා එන ප්‍රහාරයෙන් තමයි ඒක වෙනස් කරන්නේ. ඉතින් ඒක වගේ යහපත් අතර දාලා අර ස්ලෝගන් එක දාන්න පුළුවන්. ඔබේ ඡන්දය ඔබේ අයිතිය, ඡන්දය ඔබේ හඬයි, ඡන්දය ඔබේ බලයයි, ඔබේ ඡන්දය රටේ අනාගතයයි. එන්න ඡන්දය දාන්න, කැමති කෙනෙකුට ඡන්දය දෙන්න, අනික් අයටත් එයාලා කැමති අයට ඡන්දය දාන්න ඉඩ දෙන්න. අපි ඔක්කොම ඡන්දය දාමු. ඒ ස්ලෝගන් එක යමු. පිළිමක් ගැන කතා කළා. ඒවට මේ සුහුරු පන්ති කාමර මේ ඉඩම් ඔක්කොත් අයිතිද? එකක්වත් ඉවත් කරන්න බෑ. ඉවත් අයිති හැමදේම අයිති. හැබැයි එතන දේශපාලනයක් කරන්නේ නැත්තම් මැතිවරණ නීති වල ගිහිල්ලා ලෝකල් ගවර්න්මන්ට් එකේ නීතියනේ තියෙන්නේ. එතකොට ඒ පෞද්ගලිකව කරන එක දැනට නීතිය කොහමද කියන එක මැතිවරණ කමිෂන් සභාවේ නිවේදන සහ උපමාන අරහා බලන්නට ඕනේ. නමුත් ඒක කරන තැන්වල පක්ෂයේ ලාංඡනය ගාලා තිනවා නම් එතන කතාවේදී වෙනත් අපේක්ෂකයෝ වෙනත් දේශපාලන පක්ෂ අගතියටපත් කරනවා නම් තමන්ගේ දේශපාලන පක්ෂය ප්‍රවර්ධනයටපත් කරගන්නවා නම් තමන් ප්‍රවර්ධනයටපත් කරගන්නවා නම් ඒක වැරදි. දැන් ඔබතුමාලා ඔබතුමා ඡන්ද මේ එතන කොමසාරි ජෙනරාල් වගේ විදියට ඉඳී යම් බලයක් කොමසාරි ජෙනරාල් වල හිටියා නෑ මම. ඡන්ද මම සහකාර කොමසාරි, නියෝජ්‍ය කොමසාරි, අතිරේක කොමසාරි, මැතිවරණ කොමසාරි. එතනින් මැතිවරණ කොමසාරිත්ලා ඉවරයි. ඊගාවට කොමිෂන් සභාවේ සභාපති, ඊට පස්සේ විශ්‍රාමික මැතිවරණ කොමසාරි නැත්තම් කොමිෂන් මේ ඉතුරු තමයි. කොමසාරි ඉස්සලා ඉඳී ඔබතුමා කියන දේවල් අහන්න මේ අහන්න බැඳිලා ඉන්නවා ජනමාධ්‍ය සහ රජයේ නිලධාරීන්. දැන් ඔබතුමා ගෙහින් කිව්වහම අහයිද? අහුවත් නොහැව්වත් ඒක හුලගේ ගියත් මූදේ ගියත් ප්‍රශ්නයක් නැහැ. අපි දිගකක් මේක ටේප් එකට විතරක් නෙවෙයි නිරෝචනගේ දැනගැනීමට උනත් බයිබලයේ කතාවක් තියෙනවා වපුරන්නා පිළිබඳ උපමාව කියලා. ජේසුස් වහන්සේ කියනවා බීජ වෙපිරීම පිළිබඳ උපමාව. දිනක් උන්වහන්සේ බීජ වෙපිරි දේශනා කිරීම සඳහා මොහොතවලට වැඩිසේ සෙනඟ බොහෝ සංඛ්‍යාවක් රැස්ව සිටි බැවින් උන්වහන්සේ උරුවකෙනගේ මොහොතර යාත්‍රාකට දේශනාව ආරම්භ කළසේ මම අද බීජ වෙපුරන්නා පිළිබඳ උපමාව උඹලාට කියා දෙමි. දිනක් බීජ වපුරන්නේ බීජ පැසකොළාගෙන වැපිරීමට ගියේ. බීජ වලින් කොටසක් මහා මාර්ගයේ වැටුණි. ඒවා කුරුල්ලන් අවුලාගෙන කෑව. කුරුල්ලෝ අවුලාගෙන කෑව. තවත් කොටසක් නිසරු භූමියේ වැටුණි. ඒවා අධික සූර්ය රශ්මිය සහ නිසරු බව නිසා පැලවුවේ නැත. තවත් කොටසක් වල් පැල සහිත භූමියේ වැටුණි. ඒවා පළවූ නමුත් වල් පැල නිසා ඵලදාව ලබා දුන්නේ. තවත් සුළු කොටසක් සරු භූමියේ වැටු. ඒවා නිසි ඵලදාව ලැබි හොඳින් වැඩි 60 ගුණයෙන් 100 ගුණයෙන් ඵලදාව ලබා දුන්නේ.
අපිත් ඒ වගේ. අපි දාහකට කතා කරොත් සීයත් තේරුම් ගන්නවා. දහ දෙනෙක් එකඟ වෙනවා. එක්කෙනෙක් අපිත් එක වැඩ කරනවා. අපිට දාහකට කතා කරලා එක්කෙනෙක් අපිත් එක වැඩ කරන්න ආවොත් දහ දෙනෙක් පිළිගත්තොත් ඇති. හොඳයි දැන් දෙමළ